අද මං ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් අධ්‍යාපනයේ ලබන ළමයිට අවශ්‍ය කරන මූලික කාරණා ටිකක්. මේක අතිශය වැදගත් වෙන්නේ අධ්‍යාපනයේ ලබන ළමයිට. ඒ විතරක් නෙවෙයි දෙමව්පියන්ටත් මේක වැදගත්. මොකද ඒ අය හරහා ළමයිට මේ පණිවිඩය යන්න. දැන් අපි දන්නවා බොහෝ වෙලාවට දෙමව්පියෝ කතා කරනවා අනේ අපේ ළමයා විභාගයේ අසමත්, විභාගයේ ෆේල්, ඇයි මේ එහෙම වෙලා තියෙන්නේ කියලා. ඊළඟට එයා තව තව ළමයිට පාස් වෙච්ච ළමයිට දොස් කියනවා. ඊළඟට ඒ ළමයි පෙන්නලා මේ ළමයාට බනිනවා. බලන්න අර අහවල් ගෙදර ළමයා මේ මෙන්න මෙහෙම පාස්, ඇයි උඹට බැරි වුණේ ආදී වශයෙන් මෙහෙම කියලා කටු බනිනවා. එතකොට මෙන්න මේ බැනීම එතරම් හොඳ බැනීමක් නෙමෙයි. හැබැයි කල්පනා කරලා බලන්න ඕනේ ඇයි අපේ ළමයට විභාගේ පාස් කරගන්න බැරි වුණේ කියලා. ඒ නිසා අන්න ඒකට අවශ්‍ය කරන මූලික දැනුමක් තමයි මම ඔබට දෙන්න හදන්නේ. දැන් අපි දන්නවා මේ හරියට විභාගයක් පාස් කරන්න නම් ඒ ළමයට හොඳ දැනුමක් අවබෝධයක් ලබා ගන්නට පුළුවන් හොඳ මානසික තත්ත්වයක් නැත්නම් හොඳ ඔළුවක් තියෙන්නට ඕනේ. සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් ඒ ඔළුව බොහෝ දේවල් වලින් අද අපි වහගෙන ඉන්නේ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් පුජ්‍යලයකට යම් මතකයක් තබා ගන්නට ඕන නම් ඒ මතක තබා ගැනීමේ ශක්තිය ඇති වෙන්න දෙපැයි විභාගයක් පාස් කරන. දැන් ගුරුවරයෙක් ඉගැන්වුවාම උගන්වපු දේ අපිට හරියට මතකයේ තබා ගන්නට අවශ්‍ය නම් ඒ මතක ශක්තිය කියන එක අපි ඇති කරගත යුතුයි. දැන් අපිට මේ මතක ශක්තිය කියන එක නැහැ. ඒ නැති වෙන්නේ ඇයි කියන හේතුව අපි හොයලා බලන්න ඕනේ. දැන් අපි දන්නවා අපේ මේ මනස බොහෝ දේවල් වලින් පිරීලා තියෙනවා. දැන් අපි දන්නවා අද ඉපදුණු පොඩි දරුවෙක් ගත්තාම ඇත්තටම එයාගේ මනස බොහොම හිස්. එතකොට එයා ලොකු වෙන්න තමයි ඒ මනසට යම් යම් දේවල්, හොඳ දේවල්, නරක දේවල් මොන මොන වගේන් හරි ඒ මනස පිරෙනවා. එතකොට ඒ පිරෙන දේවල් අපි බලන්න කල්පනා කරලා බැලුවොත් මේ පිරෙන දේවල් වලින් අවශ්‍ය දේ කොච්චරද අනවශ්‍ය දේ කොච්චරද කියලා බැලුවොත් එහෙම අපිට අවශ්‍ය දේෙන් විතරයි වැඩක් ගන්න වෙන්න පුළුවන් වෙන්නේ. නමුත් අනවශ්‍ය දේෙන් අපිට වැඩක් ගන්න පුළුවන්කම නැහැ. ඒ නිසා දැන් මේ අධ්‍යාපනයේ ලබන ළමයින්ටත් මේ මතක තබා ගැනීමේ ශක්තිය අඩු වෙලා තියෙන්නේ එයාගේ මනස අනවශ්‍ය දේවල් වලින් පිරීලා තියෙන නිසා. දැන් මොන වගේද අනවශ්‍ය දේවල් පිරලා තියෙන්නේ? ඊළඟට ප්‍රශ්නේ එකයි. එකක් තමයි අර බුදුදහමේ සඳහන් වෙනවනේ මේ පංච ඉන්ද්‍රියන් ගැන. ඔබ අහලා තියෙනවනේ ඇස්, කන, නාසය, දිව, ශරීරය කියලා. මෙන්න මේ කාරණා පහ ගැන පොඩ්ඩක් හිතලා බලන්නකො. දැන් ඇහෙන් අපි මොකද්ද කරන්නේ? ඇහෙන් බලන එකනේ කරන්නේ, රූප බලන එක. එතකොට දැන් අද අපේ අධ්‍යාපනයේ ලබන ළමයි රූප බලන්නේ නැද්ද? එකෙන් අදහස් කරන්නේ රූප බලන්න එපා කියලාද? නෑ, රූප බැලිය යුතුයි. හැබැයි බැලිය යුතු දේවල්, හැබැයි අපි නොබැලිය යුතු දේවල් මොනතරම් බලනවද? උදාහරණයක් විදිහට රූපවාහිනිය ඉස්සරහට ගියාම අපි බලන දේවල් වලින් කොච්චර ප්‍රමාණයක් අපට අනවශ්‍ය දේවල්ද? හැබැයි මේ අනවශ්‍ය දේවල් අපි බලනෝනේ. එතකොට මේ බලන දේවල් වලින් යම් ප්‍රමාණයක් හෝ අපේ මනසට යනවා. ඒ මනස පිරෙනවා. එතකොට ඒ පිරෙන දේවල් වලින් ඒ අනවශ්‍ය දේ බැහැර කළොත්, අවශ්‍ය දේ ඉතිරි කළොත් හොඳට බලන්න මනස ඉඳ එනවා. ඒ වගේ ඒ මං ඇහෙන් විතරයි කිව්වේ, කනෙනුත් එහෙමයි, නාසයෙන් දැනෙන ගඳ සුවඳත් එහෙමයි, ඒ වගේම දිවෙන් ලබන රසපස්සෙත් දුවන එකනුත් වෙන්නේ ඒකයි, ශරීරයට ලැබෙන ස්පර්ශය නැත්තං ඒ විඳීම මේ දේ තුලත් අපිට සිද්ධ වෙන්නේ මේ කාරණේම තමයි. එතකොට මෙන්න මේ ඉන්ද්‍රියන් පහ ඔස්සේ අපි ලබා ගන්න දේවල් බැලුවාම අපිට අවශ්‍ය දේත් අපි ලබා ගන්නවා, අනවශ්‍ය දේත් ලබා ගන්නවා. මේ අවශ්‍ය අනවශ්‍ය කියන කාරණා දෙකම අපේ ඔළුවේ තියෙනවා, මනසේ තියෙනවා. එතකොට ඒ මනස දැන් පිරීලා තියෙන්නේ හොඳට කල්පනා කරලා බලන්න අවශ්‍ය දේවලින් වගේම අනවශ්‍ය දේවලුත් පිරීලා. දැන් අපිට මේ මනසට තව තව දේවල් ආවොත් අලුතෙන් ඒක ගන්න ඉඩ නැහැ. එහෙමනම් ඒ ඉඩ හදා ගන්න නම් අපි කරන්න ඕනේ අර අනවශ්‍ය දේවල් ටික බැහැර කරලා ඉඩ හදා ගන්න එක.
එහෙම ඉඩ හදාගත්තාම අලුතෙන් යමක් එතෙන්ට එකතු කරන්න පුළුවන්. අන්න ඒක සාමාන්‍ය උදාහරණයක් විදිහට මම කිව්වේ. දැන් බලන්නකෝ අපි කෙනෙක් අද අපේ කාන්තාවක් අරගන්නකෝ. ඒ කාන්තාවගේ අල්මාරිය අරගත්තොත් අල්මාරියේ රෙදි පිරීලා මං උදාහරණයක් කියන්නම්. නැත්තම් යම් ක්‍රියාදාමයක් කියන්නම්. පොඩ්ඩක් ගෙදර ගිහිල්ලා කරලා බලන්න. ඔය අල්මාරියේ රෙදි ටික ඔක්කොම අරගෙන බිමට දාන්න. දාලා ඊට පස්සේ තෝරන්න මේකේ අවශ්‍ය කරන දේවල් මොනවද අනවශ්‍ය කරන දේවල් මොනවද. දැන් බලන්නකෝ සාරි වලින්ම මොනතරම් අල්මාරිය පිරීලාද එක පැත්තක් ගැන කතා කළොත්. ඊට පස්සේ බලන්න මේ සාරි වලින් අවශ්‍ය සාරි ප්‍රමාණය කොච්චරද අනවශ්‍ය සාරි ප්‍රමාණය කොච්චරද කියලා. ඒ අනවශ්‍ය සාරි ප්‍රමාණය අයින් කළොත් අවශ්‍ය සාරි ප්‍රමාණය ඉතුරු වෙනවා. එතකොට අල්මාරිය ඉඩ එනවා. හැබැයි දැන් අපි බලන්න අනවශ්‍ය දේවල් තියාගෙන ඉන්න විදිය ඒ සාරි උදාහරණ බලන්න. දැන් ඔබට ඔය ඔබ ඔය ක්‍රියාදාමයේ කරන්න හෙට උදේ පටන් ගත්තොත් ඔබ ගිහිල්ලා බලයි ඒ සාරි ටික වෙනම දාලා මේ සාරිය මට මහත්තයා ඉස්සල්ලාම අරන් දුන්නු සාරිය. ඒ හින්දා මේක විසි කරලා බෑ කියලා ඔබ ඒකත් තියනවා. ඊළඟට කියනවා මේ සාරිය අපි ඉස්සල්ලාම මගුලට ඇඳපු සාරිය. එනම් මේ සාරිය විසි කරලත් බෑ කියලා ඒකත් නමලා තියෙනවා. ඊළඟට මේ සාරිය තමා මට පළවෙනි උපන්දිනේට නැත්තම් බැඳලා පළවෙනි උපන්දිනේට මේ නැත්තම් පළවෙනි වර්ෂයේදී මට මහත්තයාගෙන් හම්බ වුණේ කියලා ඒකත් අයින් කරන්න බෑ කියලා ඒකත් තියෙනවා. හැබැයි මේ සාරි තුන ඔබ කවදාවත් අඳින්නේ නැහැ. අඳින්නේ නැති වුණාට ඔබ අරක ඒක තියාගෙන ඉන්නවා මතකයක් විදිහට. හැබැයි මේ මතකය අවශ්‍යද මං අහන්නේ. මේ මතකය අවශ්‍යද? ඒක අවශ්‍යයි. ඒ සාරිය ඔබ පාවිච්චියට ගන්නව නම් හැබැයි ඔබ පාවිච්චියට ගන්න නැත්නම් අනවශ්‍ය ඉඩක් නේද මේ අල්මාරියේ තියෙන්නේ. එහෙනම් ඒක බැහැර කරන්න. ඒක බැහැර කරන්න. එහෙම බැහැර කරාම ඉඩ එනවා. මෙන්න මේ උදාහරණය මනසටත් බලපානවා. මනසේ තියෙන්නේ මෙන්න මේ දෙයමයි. මනසෙත් අනවශ්‍ය දේවල් එමට තියෙනවා. ඒ තියෙනකොට මතක හිටින්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ කාරණේ ගැන හිතන්න. ඊළඟට ඔබ හොඳට මතක තියාගන්න මේ අධ්‍යාපනයේ ලබන ලබයි ඔබ හිතනවා ගුරුවරයෙක්ගෙන් යමක් ඉගෙන ගත්තාම අපිට 100%ක් මේ අවබෝධය ලැබුණයි කියලා. කවදාවත් ඒක ලැබෙන්නේ නැහැ. හොඳට හොයලා බලන්න අපි ගුරුවරයෙක්ගෙන් ඒ අවශ්‍ය කරන විෂය සම්පූර්ණ ඉගෙන ගත්තත් අපට ලැබෙන්නේ ගුරුවරයාගෙන් 125% ප්‍රමාණයක් විතරයි. තව ඉතුරු 175 අපිට ලැබෙන්නේම නැහැ. හැබැයි එවලේ අපිට හිතෙනවා දැන් ඔක්කොම මතකයි කියලා. හැබැයි ඔබ ඇවිල්ලා දවසක් දෙකක් තුනක් සතියක් දෙකක් යනකොට ඔබට බොහෝම සුළු කොටසයි ඔබේ මනසේ රැඳෙන්නේ. අනිත් ඔක්කොම බැහැර වෙනවා. ඒක තමයි ගුරුවරයාගෙන් ඔබට ලැබෙන 125යි කියන්නේ. දැන් මේ 125කින් කවදාවත් විභාගේ පාස් වෙන්න බෑ. ඒ කියන්නේ ගුරුවරයාගෙන් ඉගෙනගත්ත පළියට ඔබට විභාගයක් සමත් කරන්න බෑ. හැබැයි ඔබට තව 25ක් ගන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒ 25 තමයි ඔබෙන් නැත්තම් තමන්ගෙන්. ඒකට තමයි පාඩම් කරන්නේ. අර ස්මරණය කරනවා කියන්නේ මතක් කරනවා, පොත් බලනවා, පාඩම් කරනවා. ඒකනේ දැන් ඉගෙනුවට බෑ, ගුරුවරයාගෙන් ඉගෙනගත්ත පමණින් බෑ. උගන්නපු දේ නැවත ඇවිල්ලා බලන්නට ඕන, පාඩම් කරන්නට ඕනේ. අන්න එහෙම වුණාම ඒක තුලින් ඔබට තව 125ක් ලැබෙනවා. දැන් ඔබට 150ක් ලැබිලා. හැබැයි මේ 50න් ඔබට විභාගේ පාස් කරන්න පුළුවන් කමක් නැහැ. සමහර විට ඔය දැනගත්ත 50 ඇතුලෙන් යම් ප්‍රශ්න ටිකක් ආවොත් ඔබ ලියයි. හැබැයි තව 50ක් ඔබට අවබෝධ වෙලා නැහැ. ඒ අතරින් ප්‍රශ්නයක් ආවොත් කොහොමද ලියන්නේ? ඒ නිසා 150 ගිනුත් පාස් කරන්න පුළුවන් කියන ෂුවර් එකක් තියන්න බෑ. එහෙමනම් ඔබට තවත් 125ක් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ 125 තමයි කණ්ඩායමක් තුළින් සාකච්ඡාව තුළින් ඔබ නොහිතන දෙයක් මම මේ කියන්නේ. දැන් ඔබ ඉස්කෝලේ සාකච්ඡා කරනවා, කණ්ඩායම් හැදිලා සාකච්ඡා කරනවා. හොඳට මත බලන්න ඔබ සාකච්ඡා කරන්නේ අත්‍යවශ්‍ය දේද කියලා? නෑ, අනවශ්‍ය දේවල්. ඔය නිකන් බහුබූත දේවල්. එහෙම කරලා ඔබේ අර මනස තව ටිකක් අනවශ්‍ය දේවලින් පුරෝගන්නව හැරෙනවා මිසක් නැත්තම් පුරෝගන්නව හැර ඔබ ඒක ඉඩ අරගෙන අවශ්‍ය දේකින් පුරෝගන්න සූදානම් වෙන්නේ නෑ. ඒ නිසා තවත් 125ක් කණ්ඩායමක් තුළින් ගන්න නම් ඔබට කරන්න ඕන කණ්ඩායම් සාකච්ඡා කරන්න ඕන. අපි හිතමුකෝ 5 දිනක් විතර කණ්ඩායමක් හැදිලා යම් විෂය මාතෘකාවක් ඔස්සේ කතා කළොත් ඒ 5 දිනාගෙම අදහස් 5 දින අතර බෙදෙනවා. දැන් මම යම් කිසි දෙයක් දන්නවා නම් මං ඒ දන්න දේ කියනවා.
हेबई तव के तव विधिया तव पेट दिन अवबोधन इतो एक कथा करना अनेकना तवटियाँ इतो मे दिन अतरम मे इक विषय मतृका यड़ते ना यहाँ प्रश्न अट उत्तर विधिया साकच्चा पस दिनागे अदास पस दिन अतर बेदना की लगे वोट या धनमें वो दान दिन गण अन्न ए तुंग तवसीट विसीपंड पुलवांग एक खंडयाम साकच्चा की लगे ऐना विभाग पास करका अवश्य देंगे सीएट हेत्पहत्नो मे सीएट हेत्पहेंगे समहर विभाग पास कर हे भाई मत कदिया तव विसीपहतीयन ये विसीपहतुन यमको तो बासर नाई ऐसा मे विसीपह गाण्य को ये विसीपह वबट गांड पुलवा मेने समाज एक समाज तेक् नितरम घटेन्डोने समाज तेक् घटना समाज यम यम देवाल इगन गांड पुल हमो दम यम विषय मतृका तीन समाजे हा बद्ध देवाल अभी आर्थिक विद्या विषय गत्ता समाज एक बद्धाई देशपालन विद्या विषय गत्ता एक समाज बद्धाई समाज तेक् साकच्चा नोट यम यम देवाल ये विषय ग्रहण कर गांड पुलवाम इतकोट अन्न ये समाजन त्यम व्यम देवाल इगन गांड वोट अवस्थाव तीन ऐसा समाज बहिन्न एक इंडिया वे दार्शनिक अहिंसावादी नायक महात्मा गांधी केला इतुमा किए नवा समाज बहिन्न समाज इगन गण समाज उगण्ड इतकोट समाज उगण्ड बे कवदाव समाज समाजेगन इगन गति नेता समाजेगन इगन गण बे कवदाव समाज बेस्स नेता ऐसा मे कारण अतिशय वेदगा एम हुदर मतगतियागंड उब्बट यम विषय मातृकावा पिलिबंद सीयट सीयक अवबोधया क्लबागंड नंग ओब गुरुवरयागे इगन गति उबम महंसी वेतु ओब खांडायम एक साकच्चा कलेतु समाजी वसें एकट यम यम एकतुकर गति मेन्न मे कारण हतरगेन ओब अवबोधे तियान खटयतु कलोत ओब्बट सुवर रेकटम पास वेन्न पुलवां බලන්න මේක අත්හදා බලන්න සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා ලැබෙනවමයි බොහොම ස්තුතියි